මුළු විෂය නිර්දේශයේම එක අවුරුද්දෙන් ආවරණය කරන ආර්ථික විද්‍යා පන්තිය 2024 නව පන්ති ආරම්භයි. ආර්ථික විද්‍යාව නිරෝෂන් සඳරුවන් ලියාපදිංචි වීමට පහත අංකයට WhatsApp අනුබුදයක් යොමු කරන්න. 076-23-23-292 Wasiri Vishishtatama BS Panthiya Lakshan Pranantu Didahas Visihatara Nabu Panthi Erbe Mevara Usas Pilip Vibhage Lamun Ekasiya Panahin Lamun Ekasiya Hatalihe Kata Eha Bisamartha CA Kata Vedi Sarasavi Varam Sahita Sarthakama BS Online Panthiya Hello, itin kohomada? Onnada api yanawa? Mage aasama kandak e tamai Wangedigara. Ithin api me inne valley oy palame. Double bridge kiyanne. Ithin me kalu palama eha patte thiyenawa aluthen hadapu sudu palama. Ithin meka tamai double bridge kiyanne. Ithin ada math ekka hike ek karanne Sandaru innawa, Chamir ayya innawa. Ithin me dinath ekka thamai yanne. Ithin oyala kolombe indan enawa nan bus ekek enawa nan මෙතන double bridge එක ළඟ බහින්න කළු පහන කියලා ටිකට් අරන් එන්න මෙතන බැහැලා මේ පාර දිගේ තව පොඩ්ඩක් කොළඹ පැත්තට චූටි දුරක් ගියාම තියෙනවා වංගෙඩිගල්ට උඩට යන පාර. ඉතින් එන අපි ගිහිල්ලා බලමු. ඉතින් ඔහොම පාර දිගේ ඒ කොළඹ පැත්තට ආවම මෙන්න මෙහෙම උඩට පාරක් තියෙනවා. කලින් නම් අඩි පාරක් තිබ්බේ. දැන් ඒ පාර පොඩ්ඩක් ලොක් කරලා කපලා උඩ තියෙනවා ආරාමයක්. ඒක නිසා පාර පොඩ්ඩක් හදලා තියෙන්නේ. ඉතින් මෙතන උඩට තමයි යන්න තියෙන්නේ. ඉතින් පයිනස් කැලෙන් උඩට එද්දි හම්බෙනවා මෙහෙම වතුර පාරක්. මේ මෙතනින් ඔයාලට ඕන නම් වතුර පුරව ගන්නත් පුළුවන්. මෙතන තියලා තිබ්බා කප් එකක් හදලා මෙතන තියෙනවා මේ ආශ්‍රමයක් තියෙනවා. ඒ හාමුදුරුවනේ නැති මෙතන මේකක් තියලා තියෙන්නේ. මේ එන අයට වතුර බොන්න කප් එකක් හදලා මේ මෙතන දාලා තිබ්බා. ඉතින් මෙතනින් වතුර ටිකක් බීලා පුරවගෙන ඕනත් යන්න පුළුවන්. ඔන්න ඔහොම තමයි. තියෙන්නේ ඔයාලට ආව තඳුර ගන්න පුළුවන් මෙතන පොඩි පාලං කැල්ලකුත් තියෙනවා මෙතනින් මෙහෙම උඩට යන්න ඕනි මෙහෙටවත් මේ පැත්තටවත් යන්න එපා මෙන්න මේ උඩට ගිහිල්ලා තියෙනවා තැනක් හැරෙන්න ඒක උඩට ගිහිල්ලා පෙන්නන්න මරත් අතුටියක් දෙන්න උඩද මෙතන බාර උඩින්ම වෙන්න ගලන් යනවා මේ පරිසරේ මාරම ලස්සනයි. ෆයිනස් කැලි වුණත් කැම් කරන්න පුළුවන් ඕන නම් ඇවිල්ලා. දිගටම තියෙන්නේ ෆයිනස් කැලයක්. ගොඩක් උඩට යනක ඊට පස්සේ හම්බෙනවා කැලය කැල්ල. ඉතින් අපි මේ යන්නේ ෂෝට් කට් එකෙන්. ඒ කියන්නේ මේ වංගිරිගලට ප්‍රධාන පාරවල් දෙකක් තියෙනවා. එකක් කිලෝමීටර් 8ක් දිගයි එකේ ස්ලොප් එක අඩුයි. මේක කිලෝමීටර් 4ක් වගේ තියෙන්නේ. මේකේ ස්ලොප් එක වැඩි. ඉතින් අපි මේ පාර තමයි තෝරගත්තේ. සාමාන්‍යයෙන් මේ හයික් එක කරන්න පැය 3ක් 4ක් යනවා කියලා කියනවා.
අපි බලමු අපිට පැය කීයක් යයිද කියලා. ඔන්න අපි ආවා බුදුමැදුර ළඟට. මෙතන තියෙනවා බුදුමැදුර. ඊට පස්සේ ධම්මගිරි ආශ්‍රමයේ තියෙනවා මෙන්න මේ පැත්තේ. මේ දකුණු පැත්තට ගියාම. ඉතින් වංගිඩිගල යනවා නම් මෙතනින් මෙහෙම උඩ පාර තමයි යන්න ඕනේ. ඉතින් අපිට මේ ධම්මගිරි ආශ්‍රමයේ හාමුදුරුවෝ නම යද්දි හම්බුණා. හාමුදුරුවන්ගෙන් විස්තරයක් අහගත්තා. හාමුදුරුවෝ මෙන්න මෙතන කඳු නගින ඇයට වතුර බෝතල් මෙතනින් ගන්න පුළුවන් වෙන විදිහට තියලා තිනවා. ඉතින් මේ හාමුදුරුවෝ තමයි මේක හදලා තින්නේ. මෙතන තියෙනවා වතුර බෝතල්, ඊට පස්සේ අසුමෝදගම් පැන්ඩොල් වගේ දේවල් තියලා තිනවා. කවුරු හරි කන්ද නගින කෙනෙක්ට අවශ්‍ය වුණොත් ගන්න කියලා. ඒ වගේම තව දෙයක් කියලා තිනවා. ඔබට වැඩියෙන් යමක් ඇතනම් මේ තුල තබා යන්න, ඔබට උමනා දේ යමක් වේ නම් මේ තුලින් ගෙන යන්න, හෘද ශක්තියට අනුව ක්‍රියාව සිදු කරන්න. ඉතින් ඔන්න කියන්න ඕන ටික ගහලම තියෙනවා මේක. අපිට දැන්ට වතුර ගන්න බෝතල් තියෙනවා, ඒක නිසා අපි ඒක ගන්නෙ නැහැ. ළඟ හිට ගන්න පුළුවන්. මතක තියාගන්න, මෙතනින් දකුණට නෙමෙයි වමට උඩට තියෙන පාරේ යන්න ඕනි. අපි ටික සුරයිල කිලෝමීටර් 100ක් විතර ආවනේ. කිලෝමීටර් 100ක් විතර ඇවිල්ලා අපි දවල් කෑම ගන්න යන්නේ. කෑම නම් ගෙදරින් අරන් ආවා. එහෙනම් අපි කාලා යන්නේ උඩට. ඔන්න අපි ආයි හයිකේ පටන් ගත්තා කාලා දීලා. ඉතින් ඔයාලා දන්නවද මේ ෆයිනස් මේ කොළ වලින් හදන්න පුළුවන් පෙට්‍රල්? ඉතින් ලංකාවේ කෙනෙක් හදලා තියෙනවා. ඒ වුණාට අනුමත කළා නැහැ මේ මොකද ඒකේ ප්‍රමිතිය තහවුරු කළා නැහැ කියලා. ඉතින් තහවුරු කළ නැත්තම් මොකද්ද කරන්න ඕනි? ප්‍රමිතියක් හදලා ඒ ප්‍රමිතියට පෙට්‍රල් හදන්න පුළුවන් වෙන විදිහට රජයෙන් මේවට වැඩපිළිවෙල් සකස් කරන්න ඕනි. ඉතින් පිටරටින්ම තෙල් ගේන එක නෙවෙයි විසඳුම. මේ තෙල් අර්බුදයට ලංකාවෙන් හරි මොන ක්‍රමයකින් හරි මේ තියෙන සම්පත් භාවිතා කරලා ඒවට ආදේශන හරි හොයාගන්න ඕනි. නැත්තම් මේ මිනිස්සු දුක් විඳිනවා. රටේ හැම මිනිස්සයම දුක් විඳිනවා මේ තෙල් ප්‍රශ්න නිසා. ඩොලරුත් නැති මේ වෙලාවේ කරන්න ඕනි ලංකාවේ දෙයක් උඩට ගේන්න තමයි හැමදිස්සෙම ක්‍රියා කරන්න ඕනි. ඉතින් ඒවට තීරණය ගන්න ඕනි පාලකයෝ. ඉතින් හරියම පාලකෙක් නැත්තම් ඒවා සිද්ධ වෙන්නේ නැහැ. අන්න එකයි මේ රටට වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලෙද්දි පරිස්සමෙන් එන්න මේ ෆයිනස් ලිස්සනවා. සඳුරු ලිස්සෙම නැහැ. වැටුනේම නැහැ. Yeah.
නුවර ගරත් මෙහෙමයි. මානා අලියා හිටියත් පේන්නේ. ඔන්න පේනවද view එක? කොහොමද view එක නේ? වංගඩි කර උඩට කොහොම view එකක් ඇද්ද මේ මෙතනට මෙහෙම view එකක් තියෙනවා නා. එහා පැත්තේ පේනවා බඹර කන්ද දියල්ල. උඩට ගිහිල්ලා බලමු අපි හොඳට. ඔන්න දැන් ෆයිනස් කැල් ඉවර වෙලා මානම් කැලව පටන් ගත්තා. මේකෙත් ටික දුරක් යන්න තියෙනවා. ඔන්න අයිෆෝන් රෙස්ට් එකක් කට්ටියට පොඩි ටිප් එකක් දෙනවා කන්ද නගින්න මොටිවේෂන් එකක් රංකාස් මසුරන් මසුරන් මුගල් 100 මසුරන් වල අයිතිකාරය දන්නේ රසයිනේ චොකලට් එක. රටේ. සම්ප කරංගක්. තියාගෙන සම්ප ali ලංකාවේ. දැක්කනේ ටිප් එකක් දුන්නා විතරයි. ජෙට් වගේ යන්නේ දැන් කන්ද. මසුරා. මසුරම් බලන්න. ඉතින් බලන්න මේ ෆයිනස් නිසා මේ කැලේම වෙන බෝගේකට හැදෙන්න ඉඩක් නැහැ. මේ සමහර මෙන්න මේ වගේ පැලෑටි හැදිලා දිනවා. ඊට අමතරව අර කඳුකර ප්‍රදේශවල හැදෙන අර නමුණු කුල උඩ හරියේ තිබ්බේ. ඒ වගේ ගස් හැදින වනාන්තර තමයි මේ. ඉතින් ඒ වුණත් මේ ගස් අද්දපු නිසා ඒවා වඳ වෙලා ගිහිල්ලා දැන් නිකම්ම මේ ෆයිනස් විතරක් තියෙන ප්‍රදේශයක් වෙලා අපිට යාළු එකක් වුණා. ඔයත් යන් අපිත් එක්ක වංගෙඩි කළ යන් එන්න පුළුම් බෝලයක් ඔය යා එන්න අර මේ ටින්ටින් එක ඉන්නේ ඒ වගේ යන් මුරුදලේ යා වැහි අඳුරක් ආවා. වහින් දන්නේ නැහැ මොනවා වෙයිද දන්නේ නැහැ. ඊයේත් වැහලා තිබ්බා. ඉතින් බලමු උඩට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. යා. නැගින්. එන්න නැග්ග මෙතන උට නගින්න පුළුවන් එන්න මං ගන්නම් ඔයාව එන්න අරේ යන් ස්නෝයි පෙල්ලෙනවා වඩා ගන්න කියලා බුඩු වලන යා වැස්සකේ යා යන් අවන්තිමට දෙන්නේ
ඔන්න අපි ආවා වංගෙඩිගල. ස්නෝයි තාම අපිත් එක්ක නේද ස්නෝයි? ඈ මේක තමයි වංගෙඩියක් වගේ හැදෙන්නේ. ඉතින් ඔන්න අපි උඩරම ආව ගමම්ම අන්න අරහෙන් හොඳ වැස්සක් එනවා අපේ. ඉතින් මෙහෙට වහින්නපා කියලා ප්‍රාර්ථනා කරමු. මේ ඒ ගමම්ම අපි අර පැත්තට යනවා කැම්ප් කරන තැන ඉක්මනට මේ ටෙන්ට් එක සෙටල් කරගන්න. මරු බේස්නේ වැඩේ තියෙන්නේ. මේ අපි ආපු දවසේ ඔයාලට බැලුවම පේනවා ඇති මේ කන්ද ගිනි තියලා හරි ගිනි අරන් හරි ගිනි තියලා වෙන්නදී ගොඩක් දුරට. ඉතින් මේ වැළවෙනවා සති දෙකක් විතර ඇති මේ ගිනි තියලා. එහෙම කරන්න එපා. මේ කැලෑ ගිනි තියන්න එපා. මේ වගේ ඉන්නව සත්තු. ඒ වගේ මේ වගේ අර ජෛව විවිධත්වයක් තියෙනවා මේ පරිසර පද්ධති ඉන්න ලේව විනාශ වෙනවා. ඉතින් දැනුවත් කමෙන් හෝ නදනුවත් කමෙන් එහෙම දේවල් නම් කරන්න එපා. එහා පැත්තෙන් පේනවා සමනල. හරි තියෙන්නේ සමනලේ වතුර අඩු වෙලා තියෙන. ඇස්සක් ආවා. ඉක්මනට යා. යෝ. මෙතන. ඔය යට රා. මේ අරගම්. අරගදා. ඉක්මනට. උගාඩි යටින් අර. ස්නෝ ඉතාව. ඇස්සක් ආවා. එක ආයි ගියා එම්මම. බලමු මේ කොකටක් කියලා අපි ඉටරෙද්ද රෙඩි කරගන්නවා. මේ ස්නෝ මෙතනට එන්නේ. හලෝ මෑන්. හලෝ. කොකටද තංගද යන්නේ? ලාවට ඇස්සක් ආවා. ඉතින් අපි ටක් ගාලා මේ රේන් කවර් එක දාගත්තා ඔළුවටම. ඉතින් අපි රේන් කවර් එක අස්සට වෙලා පොඩ්ඩක් කියලා හිටියා. දැන් නම් වැස්ස ගියා වගේ නේ. පින්නක් ආයි පොඩ්ඩ. අපි පොඩ්ඩක් බය කරන්න ඇවිල්ලා ගියා. එනවා බා. එනවා පින්න. ඔන්න අපි ආවා වැස්සෙම වතුර අරන් යන්න. හීදලයි හීදලයි නේ. අයිසයි. හොඳ මිස්ටේක් ඇවිල්ලා තින්නේ. කන්දම මෙහෙලා තියෙන මීදුමේ. ඒට උදේ තමයි view එක බලා ගන්න ඉන්නේ. ස්නෝ තින්නවා. ට්‍රේන් කවර් එක ඇතුළට වෙලා වැස්සනේ. පව් චූටි පැටව්. තාම වැස්සේ වෙරුන්නේ නැහැ. ටික ටික එනවා. මං හිතන්නේ පායයි දැන් තව ටිකක්. ඔන්න වැහැලා ඉවරයි. දැන් අපි යනවා ටිකක් උඩට කැම්පින් කරන තැන බලන්න. ඉතින් උඩ තියෙනවා හොඳ තැනක්. අපි එතන යනවා කැම්ප් කරන්න. ස්නෝවි. එන්නේ. ඔන්න බලන්නකෝ වැස්සට පස්සේ මේ පරිසරයේ කොච්චර නැවුම් වෙලාද කියලා මේ මාරම ලස්සනයි. බලාකුළු පහත් වෙලා එහා පැත්තේ ඕන් තැන දිහා මාරම ලස්සනට පේනවා. ඉතින් වැස්සට පස්සේ මාර ෆ්‍රෙෂ් වෙලා දීන්නේ.
ඔන්න මෙතන තමයි අද අපි රාත්‍රී නිවහන. කොහොමද view එකනේ? ඉතින් අපි උඩට ඇවිල්ලා මෙන්න මෙතන ටෙන්ට් එක ප්ලේස් කරගත්තා. දැන් අපි ආයේ වැස්සක් આવොත් කියලා සූදානම් වෙනවා වැස්සකට. එහා පැත්තේ වහිනවා තාම මෙන්න මේ හරියට වහිනවා. ඉතින් මෙහෙට තිබ්බ වලාකුළු එහෙට ගිහිල්ලා දැන් ඒ හරියේ වැස්ස. ඉතින් අපි වැස්සෙන් ආරක්ෂා වෙන්න අපි කරපු දේවල් ටික පෙන්වන්න. මේ ග්‍රවුන්ඩ් ෂීට් එක දැම්මා. වතුර આવොත් මෙතනින් එන්නේ නැති වෙන්නේ. ඊට පස්සේ උඩින් රේන් කවර් එක දානවා. ඊට පස්සේ පොලිතින් එක දානවා. ස්නෝ ඉතින් නැහැ පැත්තේ. ඉතින් අපි චේන්ජ් එකක් දාගෙන දැන් චිල් එකේ ඉන්නවා. බලන්න ඔන්න view එක සම්පූර්ණයෙන්ම මිහිදුමින් කවර් වෙලා තියෙන්නේ. අපේ ස්නෝ වී ඉන්නවා මේ පැත්තේ. ඉතින් उसको टैक्का अब दें चौटी की हुआ नहीं अब रेड हाथ देना ना ट्रेंडिंग मेकाले ट्रेंडिंग ट्रेंडिंग ने दिया खा देना तीन बाला इन्हीं से रहा ඔන්න එකපාරම ආයේ වැස්සක් ආවා. ඉතින් අපිට අග්ගාලා අපේ වහලේ හදාගත්තා. ඉතින් දැන් එළියේ පොඩි පින්නක් යනවා. ඒක නිසා දැන් අපි උයන්න තීරණය කරා මෙතන. ඉතින් දෙන්නම ඉන්නවා මේ ටෙන්ට් එක ඇස්සේ. ඉතින් අපි රැට හදනවා නූල්ස් එකක්. චිකන් එකක් තියෙනවා. මොකද මේක කල් තියාගන්න බැරි නිසා හෙට උදේ වෙනකන් තිබ්බොත් මේක නරක් වෙනවා. ඒක නිසා අපි දැම්ම මේක උයලා තියාගන්න උයලා එට උදේ වෙනකන් තියාගන්න පුළුවන්. ඉතින් ඒක නිසා දැන් හදනවා චිකන් එක මුලින්ම. ඔන්න එනක අපි චිකන් එක හදාගන්න යන්නේ. තෙල් ටිකක් දාගන්නවා. අපි සුදුළුන් ටික දාගන්නවා. ඊට ලුණු ටික කරපිංචා රම්පේ අපි චිකන් ටික දාගන්නවා. තුන පහ ටික දාගන්නවා. මිරිස් ටිකක් දාගන්නවා. පැල මිරිස් ටිකක් දාගන්නවා. මේ තුන පහ එක බැදෙන්න ඕනේ තෙල් වලට දාපන්. තුන පහ ටිකක් දාගන්නවා. මේ මස් කරි දා. ඔකේ. කාපොඩ්ඩක් දා. තුන දාගන්නවා. ඊට පස්සේ අපි එකට සේර කැල්ලක් එකතු කරගන්නවා. අය ආය.
fucking nice. මොකද වාට කියන්නේ ඉතින් මේ වැස්ස අවස්ථාවේ? අවස්ථාවේ අපේ කැම්පි සෙටප් එක හොඳින් ඉඳලා බේරලා ඉන්නවා. මේ 4 layer. මේ මේක double layer ඊට පස්සේ ඉටර් එකක් දාලා ආයෙ උඩින් රේන් කවර් එකක් දාලා 4 layer කැම්පි සෙටප් එකක් ඉන්නේ first try. එළිය අකුණු ගා වහිනවා. ඉතින් මේ සෙටප් එකක් ඉඳලා නන්දම් බේරලා ඉන්නවා. නන්දම් බේරලා ඉන්නවා මේ වැස්ස දෙමින් නැහැ. මේ pole එකත් එක වෙන්නහන්. ඔව් මේ අපේ සෙටප් එක. අපි එක්ස්ටෙන්ඩ් කරා ටෙන්ට් එක පොඩ්ඩක් වැඩියෙන් මේ අපේ වින්ඩෝ එක මේ ඉන්නේ ස්නෝවි එයාත් මෙන්න තු ඉන්නවා එතන අපේ චිකන් එක සමතු දූස්තික අතන ඉතින් ඕන ඕම තමයි අද සෙටප් එක තියෙන්නේ අද පොඩ්ඩක් සර්වයිවල් සීන් එකක් තමයි යන්නේ අපි නූඩ්ල්ස් එක හදාගන්න යන්නේ. රැට හදන්න හිටියේ වෙන කෑමක්. ඉතින් මේ වැස්ස නිසා එක් කරගන්න බැරි නිසා රැට හදනවා නූඩ්ල්ස් එක. මේනදී එළියේ අකුණු ගන්නවා. උගාලා මේ ඇස්සි වහිනවා. ඔන්න කැම්පින් ද රේන් එකකුත් මම ඔන්න අරගෙන ආවා. මොනවද අපි එකතු කරගත්තේ? දේශීය වශයෙන් උපදවගත්ත අනුර. අපේ වැඩේ. රසකාරක වන එහෙම නැහැ නේ. ගෑස් කරපු. ගැහිලා ගැහිලා ගියා. මේ නූඩ්ල්ස් නිෂ්පාදයෙන් උണ്ട අපි කියන්නේ මේ ඇතුලේ තියෙන මේ මිරිස් කුඩු ටික මට දෙන්න. ඇතුලේ තියෙන මිරිස් කුඩු ටික මේ ගන්න පුළුවන් විදිහට මොකක් හරි. හරිම අසරණ වෙනවා අපි මේ අවස්ථාවේ. ඔන්න අපි නූඩ්ල්ස් එක හදාගත්තා. නූඩ්ල්ස් එක හොඳට ආවා. දැන් චිකන් එක හදාගත්තා. දැන් රෑ කෑම එක ගන්න තමයි තියෙන්නේ. ඉතින් කොහොම හරි රෑට හදන්න උනේ නූඩ්ල්ස්. වෙන කෑමක් හදන්න හිටියේ මේ වැස්ස නිසා නූඩ්ල්ස් හැදුවා. ඉතින් උදේට බලමු අපි ස්පෙෂල් කෑමක් හදන්න ඉන්නේ. දැනට අපි නූඩ්ල්ස් එක කනවා රෑට. කන්න බලා ඉන්නේ. නකුණු ගන්නවා යස්. ඔන්න ඉතින් රෑ කෑම එක ගන්න යන්නේ නූඩ්ල්ස් ටිකක් හදාගත්තා. කට්ටියම දැන් බඩගින් ඉන්නේ. අද ඇස්ස නිසා ඉතින් මුකුත් කරන්නත් බෑ සින්දුවක් කියන්නත් බෑ. අපි කාල් නිදා ගන්න කියලා බැලුවා. එහෙනම් අපි කමුනේ. කම්. කම්. බලමු චිකන් එක කොහොමද කියලා. බල්ලේ ඩම් එක දාපන්. චිකන් හොඳයි නේ.
සුපිරියර් වෙන්න ඕන. ඔන්න බලන්න ටෙන්ට් එකට වතුර වැටලා තියෙන විදිහ. ඉතින් හොඳ ඇස්සක් වැහලා තිනවා. ඉතින් ඔහොම තමයි අපේ ටෙන්ට් එක තියෙන්නේ. ටෙන්ට් එක එක්ස්ටෙන්ඩ් කරලා තිනවා මේ පිටිකොලයක් දාලා. මේක හරහා වතුර එන්නේ නැහැ. හොඳ ඔප්ෂන් එකක් ඔයාලටත් වැස්සේ කැම් කරන්න යනවා නම් මේකක් අරන් යන්න පොලිතින් එකක්. ඉතින් සීතල එළියේ දැන් නම් ගොඩක් ලයිට් බලා ගන්න බෑ. පහලින් වලාකුළු වලින් වැහිලා තියෙනවා පේනවා. උදේට තමයි ඒක බලන්න වෙන්නේ නේ. මීදුම් බාලා තියෙන්නේ. එන අපි නතර වෙන්නේ නැහනේ. ඇස්ස නතර වෙලා ඉන්නේ නැහැ. ඒක දිගටම එනවා පොඩි පොඩි අර ඕගාල ඇස්සක් එනවා දිගටම. ඉතින් එන අපි ඇතුළට යන්න. රේන් කවර් හදාගන්න විදිහට හෙට ගියමු. ඔව් රේන් කවර් හදාගන්න විදිහ ඔයාලට හෙට කියන්නම්. චමීර අයියාගේ වැඩ තමයි මේවා. යා එන්න. ඉතින් ඔයාලට ෆුල් මූන් බලා ගන්න පුළුවන් අපේ ටෙන්ට් එක අස්සින්. මේක ආටිෆිෂල් ෆුල් මූන් නෑ. ඉතින් වැස්ස නිසා අපි ෆුල් මූන් එක ඇතුළට ගිනවා. ඉතින් අපි කෑම කාලා අද මුකුත් සින්දුවක්වත් කියන්න බෑ. එළි වැස්ස සින්දුවක් අහගෙන අපි නිදා ගන්නවා. රස කතා ටිකක් කියන්නත් තියෙනවා කට්ටියත් එක්ක. ඉතින් කාලයකට පස්සේ හම්බුනේ. එහෙනම් අපි දාගමුනේ. හෙට උදේ බලමු. මන් දැක්ක එහා පැත්තෙන් පහළට මීදුම් බාලා තිනවා. උදේ ලස්සන මිය එකක් බලන්න පුළුවන් වෙයි කියලා හිතනවා. එහෙනම් අපි නිදා ගන්නවා. ගුඩ් නයිට්. මාර්ම නැව උදෑසනක්. දැන් තමයි හොඳම හයික් එක. අපි ආව උඩට. ස්නෝවික් කොහම හරි ආවා වංගෙ ටිකක් දැන්නේ. ඈ අපේ පස්සෙන් නෑ.